ඔය මේ ආචාර කිරීමේදී අතට අත දීමේ ක්‍රමය ඇති උනේ රටරාජ්‍යවල කඩු හරඹ ඇති උණු යුගයේදීමයි කියලායි කියන්නේ. ඒ කාලේ මේ ඔය රජ මැති ඇමතිවරු දුර බැහැරක යනකොට යන්නේ මේ තමන්ගේ නිල ඇඳුමෙන් සරසලා. හරිද? කැෂුවල් යනවා නෙමෙයි. සම්පූර්ණ ඇඳුම් ආයිත්තම් වලින් සරසලා තමයි යන්නේ. ඔය නිල ඇඳුමේ ඔටුන්න කඩු කිනිසි මේ ඔක්කොම තියෙන්න ඕනේ. පූර්ණ ඇඳුම කියලා කියන්නේ. මේ පූර්ණ ඇඳුමේදී මේ කොපුවේ දැමුණු කඩුව රැඳුනේ ඉනේ වම් පැත්තට වෙන්න. හරිද? එහෙම ඉනේ වම් පැත්තට වෙන්න රැඳුනේ දකුණු අතින් පහසෙන් අදින්න පුළුවන් වෙන්නේ. හරිද? දකුණු අතින් ක්ලබ් යන්න ඕනි ප්‍රෝග්‍රෑම් මේවා. දකුණු අතින් පහසෙන් අදින්න පුළුවන් වෙන විදියට තමයි වම් පැත්තේ කඩුව තිබුණේ. ඔව්. නැත්නම් මේක කියද්දි වම දකුණ පැටලෙන හින්දායි මං වම දකුණ හොයාගත්තේ. කඩුව නම් පෙන්නේ නැහැ. එහෙම සැරසුණු කෙනෙක්ට දැන් රජෙක් කියලා හිතන්නකෝ. එහෙම සැරසුණු රජෙක්ට තවත් ඒ වගේම පුද්ගලයෙක් මුණ ගැහුණාම දකුණු අත දිගු කළේ දකුණු අත දිගු කරලා ආචාර කිරීමෙන් කියවුණු ව්‍යංගාර්ථයක් තියෙනවා. ඒ ව්‍යංගාර්ථය තමයි කඩුව අදින්න අදහසක් නැහැ කියන එක. හරි. යුද්ධ නෙවෙයි සාමය කියන්නේ. සාමය තමයි. හරිද? මොකද කඩුව අදින්න තියෙන අත තමයි ආචාරශීලීව පිළිගන්න යොමු කරන්නේ. එනිසා මේ ඔය ආචාරශීලී ක්‍රමයේ තමයි පසුකාලීනව දිගට එන්නේ. කියන්නේ එහෙම කඩුව අදින්න තියෙන අත අනිත් කෙනාට යොමු කරාම මේ මිතුදම ඇති වෙනවා, සමගිය ඇති වෙනවා, සැකයක් නැහැ. ඔය කාරණා මම තවරු කෙනෙක් හිටියොත් රජ කෙනෙක් සියලු රජවරු දකුණත් කියලා අහලා නැද්ද? හරි. මේ ඔය ක්‍රමයේ තමයි පසුකාලීනව මේ දකුණු අතින් අතරද දීමට හුරු වුණා කියලා කියන්නේ. හැබැයි ඉතින් දැන් දකුණු අත වම් අත නෙමෙයි මුකුත් පාවිච්චි කරන්න එපා. ඔබ සිංගල ක්‍රමයට ආයිබෝවන් කියලා කියන්න. මීටර දෙකක් දුරින් ඉඳන් ආයිබෝවන් කියන. ඔව්, පොම්පියෝ ආවත් එහෙම කළේ. චාල්ස් කුමාරයත් ඒක කළේ. එහෙම කරේ. මේ ඔබට බැරි වෙන්න විදියක් නැහැ. ඔබට බැරි වෙන්න විදියක් නැහැ. අපේ දේවල් අපිට අගේ නැති වුණාට ඒ ක්‍රම මාර ආරක්ෂිතයි කියලා දැන් ලෝකයෙන් පිළි අරන් තියෙනවා.